Pelliganada Thamomes Android Games YouTube channel ekata. Idu mobile buying product killa nadiya thama your flight games monada tiyenne mobile game play karanna puluwan kela. Ithin adha mama ekata visudumat ekka game 10ak oyalata kenna thiyenawa. Api wedi katha nathuwa video ekata gila balamu. හොඳයි අපි එහෙනම් පළවෙනිම කතා කරන ගේම් එක තමයි Rayman Adventures කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක Ubisoft software එකෙන් ගෙනලා දෙනේ හින්දා හොඩක්ම හොඳ ගේම් එකක් කියලා recommend කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ඔයාලට cartoon graphic එක බලා ගන්න පුළා හොඳ graphic level එකකුත් මේ ගේම් එකේ තියෙනවා. ඔයාලට පැත්තෙන් තමයි මේ ගේම් එක පෙන්වන්නේ. ඉතින් මේ පේන විදිහට ඔයාලට මේක ගොඩක් levels තියෙනවා ඉස්සරහට යන්න පුළුවන් මේ ගේම් එක play කරද්දී ගොඩක්ම ආතල් ගේම් එකක් මම ගොඩක් play කරපු ගේම් එකක් මේක අපිට 400ක් වගේ තමයි වෙන්නේ මේ ගේම් එක ඉතින් මේක full offline ඔයාලට play කරන්න හැකියාව තියෙනවා ඊළඟ ගේම් එක තමයි මෙකරෝමා කියන ගේම් එක. ඉතින් මේකේ මෙගාබයිට් 10ක් වගේ වෙන ඔෆ්ලයින් ගේම් එකක්. ලෙවල්ස් 50ක් මේ ගේම් එකේ තියෙනවා. පසල් විදිහට තමයි මේ ගේම් තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක හොඳ 3D graphic level එකක් බලා ගන්න පුළුවන් මෙගාබයිට් 10ක ගේම් එකක් වුණත්. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න නම් ගොඩක් හොඳ මොළයක් තියෙන්න ඕනේ විශේෂයෙන්ම. ඉතින් මේකේ strategy game එකක්. ඉතින් ගොඩක්ම fun game එකක් අපිට ප්ලේ කරන්න පුළුවන් ඕන වෙලාවක. ඉතින් මේ විදිහට ගේම් එකේ තියෙන ලෙවල්ස් 50ම අපිට ඉවර කරන්න තමයි තියෙන්නේ. එන්නේ ලෙවල්ස් අමාරු වෙනවා. අපිට ඒවා ප්ලේ කරන් ඉස්සරහට යන්න තියෙන්නේ. ලිස්ට් එකේ අපි කතා කරන අටවෙනි ගේම් එක තමයි Odd Maw කියන ගේම් එක. ඉතින් මේ ගේම් එකේ ඉන්නේ තනි වෙච්ච වයිකින් කෙනෙක්. යාළුවගේ ගෝත්‍රයෙන් මෙයාව නිරපහැරලා තියෙනවා. ඉතින් මෙයාට හම්බෙන ඒ අතරදී අමුතු පවර් එකක්. ඉතින් මෙයා මේ පවර් එක පාවිච්චි කරලා එක එක ඇඩ්වෙන්චර්ස් කරන එක තමයි මේ ගේම් එකේ තියෙන්නේ. But if you fail. ඉතින් මෙයා තනි වෙච්ච කෙනෙක් වුණත් මෙයා පෙන්වන්න හදන්නේ ලෝකෙට එයා හැම තනි වෙලා නැහැ. මෙයාට සුපර් පවර් එකක් තියෙනවා කියන එක තමයි මේ ගේම් එකේ පෙන්වන්න හදන්නේ. ඉතින් මේ විදිහට ගොඩක් කාතල් ගේම් එකක් මේක මම ප්ලේ කරා. ඉතින් මේ ගේම් එකේ ලෙවල්ස් ගොඩක් නැහැ. ලෙවල්ස් 24ක් වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අතර අපිට බොස් ෆයිට් එහෙමත් තියෙනවා ගොඩක්ම ෆන් විදිහට. ඒ වගේම මේ ඉස්සරහට එනකොට එනමීස් ලත් පරද්දගෙන අපිට ඉස්සරහට යන්න තමයි මේ ගේම් එකේ තියෙන්නේ. ඊළඟට අපි කතා කරන ගේම් එක වෙන්නේ Never Alone කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක Android, Microsoft Windows, Linux, macOS වගේ ගොඩක් platforms වලට දීලා තියෙන සුපිරි ගේම් එකක්. ඒ වගේම Unity developers ලා තමයි මේ ගේම් එක develop කරන්නේ. ඒ හින්දා ඔයාලා දන්නවා ඇති Unity developers ලා ගොඩක් හොඳ games create කරනවා. ඉතින් මේ ගේම් එක 2D platformer game එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එකේදී අපිට නරියෙක් ඉන්නවා. ඒ වගේම ගෑන් ළමයෙක් ඉන්නවා. ඉතින් මේ ගෑන් ළමයි නරියයි එකතු වෙලා මේ වගේ තැන් තැන් වලින් පැන පැන මේකෙන් සතුරන්ගෙන් ආරක්ෂා වෙන ගමන් ඉස්සරහට යන්න තමයි මේ ගේම් එකේ තියෙන්නේ. මේක adventure game එකක්. ඉතින් මේ ගේම් එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ මේක ගොඩක් awards ගත්ත හොඳ story එකක් තියෙන ගේම් එකක්. හොඳයි අපි එහෙනම් ලිස්ට් එකේ 6 වෙනි කතා කරන ගේම් එක Castle of Illusion කියන ගේම් එක. ඉතින් මේ ගේම් එකේ ඉන්නේ Mickey Mouse එකක්. ඉතින් මේ ගේම් එකේ හැටියට මෙයාගේ ඉන්නේ Minnie Mouse මිස්ටර් බෙල් කියලා මායාකාරිය පැහැරගෙන යනවා. ඉතින් මේ Mickey Mouse කරන්න තියෙන්නේ මෙයාගේ Minnie Mouse බේර ගන්න. ඉතින් ඒකෙදි මෙයාට විවිධ ඇඩ්වෙන්චර්ස් වලට විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. අපිට ඒ දේවල් වලට ෆේස් කරන ගමන් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩක් 3D graphic තියෙන සුපිරි ගේම් එකක් කියලා කියන්න පුළුවන්. ලිස්ට් එකේ ඊළඟ ගේම් එක තමයි Pepelo Adventure කියන ගේම් එක. ඉතින් මේ ගේම් එකේ මෙගාබයිට් 50ක් වගේ පොඩි ප්‍රමාණයක් වෙන්නේ. ඉතින් මේ ගේම් එක ඔයාලට ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන්. මේකේ කැරක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා ගෑන් ළමෙක් සහ පිරිමි ළමෙක්. ඉතින් අපිට ඒක කන්ට්‍රෝල් කරන්න සිද්ධ වෙනවා ඒ කැරක්ටර්ස් දෙකම. එහෙම නැත්නම් ඔයාලට මේක ඔන්ලයින් ප්ලේ කරන්න ඕන ඔයාලගේ යාළුවෙක් එක්ක ප්ලේ කරන්න පුළුවන් කෝඔපරේට් ගේම් එකක් මේක.
ඉතින් එහෙම වුණොත් ඔයාලට මේක ඔන්ලයින් ප්ලේ කරද්දී ඒක යාළුවෙක්ට එක කැරක්ටර් එකක් තෝරගෙන ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකේ ලෙවල් 40ක් වගේ තියෙනවා. මේක එක්කෙනෙක්ට උදව් කරගෙන තමයි අපිට ගේම් එක යන වෙන්නේ. ඔයාලට මේ වගේ දැනගෙන බලා ගන්න පුළුවන්. එක්කෙනෙක් ලිෆ්ට් එක කන්ට්‍රෝල් කරනකොට අනිත් එක්කෙනා ලිෆ්ට් එක යනවා. ඉතින් ඒ වගේ තමයි මේ ගේම් එක අපිට ප්ලේ කරන්න තියෙන්නේ. ලිස්ටකේ ඊළඟ ගේම එක තමයි කැන්ඩල් මෑන් ද කම්ප්ලීට් ජර්නි කියන ගේම එක. ඉතින් මේ ගේම එක නින්ටෙන්ඩෝ එවගේම ඇන්ඩ්‍රොයිඩ්, ප්ලේස්ටේෂන්, වින්ඩෝස්, මැක්ඕඑස් වගේ ගොඩක් ඔපරේටින් සිස්ටම් වලට දුන්න ගේම් එකක්. ඉතින් ප්ලේස්ටේෂන් සහ නින්ටෙන්ඩෝ තියෙනවා කියන වාට දන්නවා මේක හොඳ ග්‍රැෆික් ලෙවල් එකක් තියෙන ගේම් එකක්. ඉතින් මේ ගේම් එකේ මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ 3D ග්‍රැෆික් ලෙවල් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ගේම් එක අපිට කන්ට්‍රෝල් කරගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. It has been foretold. හොඳ අපි කියන ඊළඟට කතා කරන්නේ The Beggar's Ride කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක ගොඩක් හොඳ ග්‍රැෆික් ලෙවල් එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ ස්ටෝරි එකක් තියෙනවා මේ ගේම් එකට. ඉතින් මේ ගේම් එකේ හැඩයට ඉන්නේ හිඟන්නේක්. ඉතින් මේ හිඟන්නට හම් වෙනවා අමුතු මාස්ක් එකක්. මේ මාස්ක් එක දාගත්තට පස්සේ මෙයා සුපර් හීරෝ කෙනෙක් බවට පත් වෙනවා. එහෙම ගේම් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ අපි ඉස්සරහට යනකොට විවිධ ලෙවල්ස් තියෙනවා. මේ ලෙවල්ස් එක්කම පාස් කරන් යනවනේ. මේ විදිහට ඇඩ්වෙන්චර් ටයිප් එකේ ගේම් එකක් මේක. ඉතින් මෙයා ඉන්නේ වෙනම අමුතු ලෝකයක. මොකද මෙයා අර මාස්ක් එක දාගත්ත පස්සේ වෙනම අමුතු ලෝකයකට යනවා. ඉතින් මේ ගේම් එක තමයි Beggar's Ride ගේම් එකේ අපිට ප්ලේ කරන්න තියෙන්නේ. The Beggar's Ride, a journey fit for a god. ඊළඟට තියෙන සොම්බි කැචර් කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක ගොඩක් මහතල් ගේම් එකක්. මේ ගේම් එකේ තියෙන අපිට සොම්බිස්ලව අල්ලගෙන ඒගොල්ලන්ගෙන් ජූස් හදන්න. ඉතින් ජූස් බාර් එකක් තියෙනවා වෙනම. අපිට තියෙන්නේ මේකේ සොම්බිස්ලව අල්ලගන්න. ඉතින් මේ සොම්බිස්ලව අල්ලගද්දී එක එක අපිට උපාංග තියෙනවා. එක එක ගන් සම් වෙනවා. ඒ වගේ දේවල් කොයින් එකතු කරලා අපිට මේ ගේම් එකේ ඉස්සරහට ලෙවල්ස් වලට යන්න පුළුවන්. හරි අපි නම් ලිස්ටකේ අන්තිමට කතා කරන්නේ Hungry Shark Evolution කියන ගේම් එක. ඉතින් මේක Ubisoft software එකෙන් ගෙන තවස් වෙයි ගේම් එකක්. ඉතින් මේ ගේම් එකේ අපේ කැරක්ටර් මෝරෙක්. ඉතින් මෝරෝ අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම මෝරොඩ දිනවා මිනිස්සු කන්න, බෝට්ටු කන්න, ඒ වගේ අපිට ලෙවල්ස් තියෙනවා, එක එක ටාස්ක් තියෙනවා. ඉතින් ඒවා කරන්න තමයි මේ ගේම් එකේ තියෙන්නේ. ඉතින් මේ තියෙන ගේම්ස් වන ප්ලේ කරලා තියෙන නම් පල්ලෙහා ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ ගේමින් යාළුවෝ තවත් ඉන්නවා නම් එයාටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් අනිවාර්යෙන් පල්ලෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ඊට හැබැයි තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. හොඳයි, අපි එහෙනම් ආයෙත් වීඩියෝ එකෙන් හම්බෙමු.